संविधान महामतिवरणයට සජිත් නවසන්දානයකින් මාධ්‍ය මෙහෙවරට එහා ගිය ස්වාධීන රූපවාහිනියෙන් තවත් මනුෂ්‍යත්වයේ සත්කාරයක් ඉඩම් ගැටළු විසඳීමට කඩිනම් වැඩපිළිවෙලා ලෝකයේ මිටිම විනිසා දිවියෙන් සමුගනී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය ප්‍රසාදය පළ කළා. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය ජනාධිපතිතුමා හමු වුණේ ජනාධිපති කාර්යාලයේදී. දිලිඳු බව පිටුදැකීම කාලකුණික විපර්යාස රජයේ ආයතන ඩිජිටල්කරණය අතුරුදන් නුවන් පිළිබඳ ගැටලුව කලමනාකරණය ඇතුළු ගැටලු ගණනාවක් මෙහිදී සාකච්ඡා කෙරුණා. දිලිඳු කම විටුදැකීම රජයේ ප්‍රධාන අරමුණක් වනවා. අඩුව ඇතම් ලාභින් ලක්ෂයකට රැකියා ලබා දීම සහ සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳවද ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළා. අධ්‍යාපන ශාස්ත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්තනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දීමට නියෝජිතවරිය පොරොන්දු වුණා. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ ගැටලුව කෙරෙහිද අවධානය යොමු කෙරුණා. අදාළ පෞල්වල ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. තම දේශපාලන අභිලාෂයන්ට පටහැනි වීම හේතුවෙන් දෙමළ දේශපාලනඥයින් එම පියවර ප්‍රතික්ෂේප කළද රජයේ අරමුණ වන්නේ අගතියටපත් පෞල්වලට යහපත සැලසීම බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකත්වය යටතේ තරඟ කිරීමට තවත් පක්ෂ කිහිපයක් එකඟතාව පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. කලුතර පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව සඳහන් කළා. ඊයේ දින සජිත් ප්‍රේමදාස පක්ෂ නායකතුමා, රවුෆ් හකීම් මැතිතුමා, රාජිත සෙනරත් මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, චම්පික රණෝක මැතිතුමා, වතුකම්කරු ජනතාව නියෝජනය කරන පක්ෂවල නායකයන්, දිගම්බර මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී ඒකමතිකව තීරණය වුණා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව එක් සංධානයක් ලෙස තරඟ කරා. ජනාධිපතිතුමාගේ උපදේශ මත ඉඩම් ගැටළු විසඳීමේ ජංගම සේවා සියලුම ප්‍රාදේශීය කාර්යාලවල ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ නොච්චාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජංගම සේවාව පැවැත්වුණේ අමාත්‍ය සෙම් චන්නසේන මහතාගේ සහභාගීත්වයෙන්. ඉඩම්ඔප්පු නොමැති ජනතාවට කඩිනමින් ඉඩම්ඔප්පු ලබා දීමේ මූලික පියවරක් ලෙසයි ජංගම සේවාව ක්‍රියාත්මක වන්නේ. නොච්චාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනට ඉඩම් අමාත්‍යංශ සහ උතුරුමැද පළාත් ඉඩම් අංශ නිලධාරීන් සහභාගී වුණා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපිට කියලා තියෙනවා පුළුවන් තරම් ඉක්මනින් ජනතාව රස්‍යාදු කරන්න නැතුව ඒ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න කියලා. ඉඩම් ප්‍රශ්නය කියන්නේ පළවෙනිම ප්‍රශ්නය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ග්‍රාමීලධාරී මහත්තයාගේ ඉඳන් ඉඩම් ඇමැති ජනාධිපතිතුමාලා දක්වා මේ ඉඩම් අත්සන් කිරීම සහ කටයුතු කිරීම කෙරෙනවා. නමුත් අපි මාස 6ක් ඇතුළත මේ ඉඩම් ප්‍රශ්න අවසන් කරලා ජනතාවට බලපත්‍රය ජනමෝපුවක් ඉඩම් ගැටළු විසඳා ගැනීම සඳහා බොහෝ පිරිසක් ජංගම සේවාවට පැමිණ සිටියා. මීට පෙර තම ඉඩම් ගැටළු විසඳා ගැනීමට කොළඹට පැමිණීමට සිදු වුවද තම ගැටළු වලට ප්‍රදේශයේදීම විසඳුම් ලබා දීම පිළිබඳව ජනතාව ස්තුතිය පළ කළා. වැඩසටහන සාර්ථකයි. මේ හරහා ඉඩම් ඔප්පු නැති ඉඩම් ලාභීන්ට ඔප්පු ලබා ගන්න අවස්ථාව සලසා දීපු එක ගැන ඇත්තටම සතුටු වෙනවා. අද ආවේ මේ ඉඩම් වලට ඔප්පුවක් නැහැ. අපිට මෙච්චර කාලයක් හිටියද ගොඩ ඉඩමටත් නැහැ, මඩ ඉඩමටත් නැහැ. ඉතින් ඒකට ස්ථිර අපිට ඔප්පුවක් ලැබුණොත් තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. අද වෙනදා නම් අපි කොළඹ යනවා. කොළඹ ගිහිනම් මේ වැඩ කරන්න මේ නිලධාරී ඔක්කොම අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම අපි මේ රජයටත් අතිගරු ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. महरूर दिस्ट्रिक्के महावेले इडां प्रतिलाबिन्के गेटलु स्वाबेलिमे जंकम सेव्याक विराजमात्ते रोशान रणसिंह महतागे प्रदानत्वेन पवत्तुना.
महावेली कोट्टास कलमनाकरण कार्यालय पवती साकच्छा वेदी इडम प्रतिलाभींगे गेटलु पिलिबंद दीर्घलेस साकच्छा केरुणा बहुतर इडम सदहा बलपत्रहु इडम नोमतिवीम प्रधान गेटलु बवट हंदुनाकिन तिबेनवा दिन 14क तुल बलपत्र गेटलु विसंदीमट पियवर कन्ना बवई रोशान रणसिंह महता प्रकाश कले ගෝඨාභය ජනාධිපතිතුමා පැහැදිලි ලෙස කියලා තියෙනවා තරුණයන්ට ඉඩම් ලක්ෂයක් බෙදා දෙන වැඩපිළිවෙල. ඉතින් එමනම් ඒකෙත් කොටසක් වෙනවා මේ වැඩපිළිවෙල. රුපියල් ලක්ෂ 38කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි සමග පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුයි මෙම දුම්වැටි රැගෙන විත් තිබෙන්නේ. සිය ගමන් මළුවල සගවාගෙන දුම්වැටි කාටන් 323ක් රැගෙන විත් තිබූ බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ. අවුරුදු 42ක් සහ 67ක් වන මෙම දෙදෙනා මහනුවර සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ. වත්මන් රජයට ජාත්‍යන්තරයේ ජයගත නොහැකි බවට විරුද්ධවාදීන් ගෙන යන ප්‍රචාරවලට මෙවර විටත් පිළිතුරු ලැබී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පවසනවා. මාතර පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මාතර දිස්ත්‍රික් සමිති කිහිපයක් වෙනුවෙන් උපකරණ ලබා දීම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ මාතර නූපේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේදී රුපියල් ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මෙහිදී ප්‍රදානය කෙරුණා. ලෝකේ ප්‍රධානම රාජ්‍යයන් තුනේ විදේශ ඇමතිවරු එක වරුවක ලංකාවට ආවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ කිසි රටක ඒ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් සුලභ දර්ශනයක් නෙමෙයි. ඒ සිළු දෙනාම වල සාතිකයක් දුන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාටත් මහින්ද අගමැතිතුමාටත් මේ ගෙනියන පාලන ක්‍රමයට ඒ රටවල ලැබෙන සහයෝගය පිළිබඳව. මේක ලොකු ජයග්‍රහණයක් අපිට. මොකද අපි සතුරු කඳවුර මෙතෙක් කල් කිව්වේ ඔය මොනවා කරත් ජාත්‍යන්තර සහයෝගය අපිට නැහැ කියලා. ඒක තමයි අපිට රෙහි වෙලා තිබ්බ ප්‍රධානම චෝදනාව. අපිට දුර්වලම කියලා කියපු අභියෝගයක් ජයග්‍රහණය කළා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආයතනවල සංස්ථාවල අමාත්‍යංශවල වියදම් කප්පාදු කරලා තියෙනවා. එතම හොඳ තීන්දුව කීපයක් කරන් තියෙනවා. ආයතනේ හරි වෙන්න පුළුවන් සභාපතිරෙපත් වුණොත් දීමනා සියල්ල එකතු කරලා ලක්ෂයකට වැඩිය ඒ දීමනා කඩතු ගන්න බෑ කියලා. ලක්ෂ 59ක් ඉතුරු කරලා තියෙනවා ටෙලිකොම් එකෙන් විතරයි. සංස්ථාවල ඉන්න අධ්‍යක්ෂකවරුන්ට චක්‍රලේඛයක් කරලා තියෙනවා 25000 ඇතුළ තියෙන්නු. අනවශ්‍ය නිලධාරීන් පත් කරන්න එපා. ජනාධිපතිතුමාගේ වියදම් කප්පාදු කරගෙන තියෙනවා. අපි අපේ වියදම් කප්පාදු කරගෙන තියෙනවා. ඒ ඉතුරු වෙච්ච මුදල් වලින් තමයි ලක්ෂ 20 ගානේ වසමකඩ සංවර්ධනයේ වෙනුවෙන් ලබා දෙන්නත් ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරයටතේ ආරම්භ කළ තවත් ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කෙරුණා. ඒ කහටගස්තිගලිය ප්‍රදේශයේ අසරණ පවුලකට හිසට සෙවණක් ලබා දෙමින් කහටගස් දිගිලිය තුලාන කුකුලේකම ප්‍රදේශයේ පදිංචි අසරණ දරුපවුලක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශය නව නිවසක් ඉදිකිරීම ආරම්භ කළේ එම පිරිස පත්ව සිටි තත්වයේ සැලකිල්ලට ගනිමින් කඩාවැටීමට ආසන්නව තිබූ ඔවුන්ගේ නිවස වෙනුවට නව නිවස ඉදිකිරීම සඳහා ප්‍රවෘත්ති අංශය සමග යුද හමුදාව අත්වැල් බැඳගත්තා. ස්වාධීන රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ ධන පරිත්‍යාගය ඇතිව නිවසේ ඉදිකිරීම සිදු කළේ වන්නි ආරක්ෂක සේනා බෝලස්සානේ 21 වන සේනාංකයේ 212 වන බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නාසන්නද්ධ බලඇණියේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන්. එම නිවස අදාළ දරුපවුල වෙත පරිත්‍යාග කිරීම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ හා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරියන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මීට සමගාමීව එම දරුපවුලගේ ජීවනෝපාය වෙනුවෙන් බ්ලොග්ගල් නිෂ්පාදන යන්ත්‍රයක් ලබා දීමටද කටයුතු කෙරුණා. මෞපියම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම් කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් බාර දුන්නා. ඒ කොළඹ මහ අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින් පැමිණිලි බාර දෙමින් අනුතරව ඒ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අංජන රාමනායක මහත්මයා ලොකු විප්ලවයක් කරා ඒක කියන්න ඕනේ. ඊයේ හඬපට මගේ නිලදරව් කරපු තොරතුරු විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයේ අධිකරණයේ ගෞරවය වෙනුවෙන් අපිව අද අධිකරණ සේවා කොමිෂමට ගෙන්නන්න හේතු කාරක වෙලා තිබෙනවා. එක හඬපටයක් රංජන රාමනායක මහතා සහ හිටපු මහාධිකරණ මිනිසුරු පද්මිනී රණවක ගුණතිලක මැතිණිය අතර තිබිච්ච හඬපටය. ඒ සංවාදයේදී අහනවා ගිහාන් කුලතුංග මහත්තයාගේ සිල් රැදී නඩුව නියමයි නේද මරු නේද කියලා. කවුද අහන්නේ? එකම අහනවා ලංකා ජයරත්න මැතිණිය මේ දෙන්න මරු නේද තීන්දුව දෙන්නේ කියලා. ෂොක් කියලා.
තියෙනවා. අපි දන්නවා ස්තුති කරන්නේ උදව්වක් කරාමනේ. නැත්තම් අපි කියන්නේ කන්ග්‍රැචුලේෂන්. එහෙම නැත්තම් ප්‍රශංසා කරනවා. ලොකු උදව්වක් කළ තියෙන මොකටද? ඒ තමයි හිටපු ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලේකම්. එහෙම නැත්තම් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාවයි. ඒ වගේම වැදගත් අනතුරක් හොබවපු අනුෂ පැලපිට මහත්තයාවයි. අවුරුදු ගානකට සිරදඬුවමක් විතර නෙමෙයි මිලියන ගානක දඩේකුත් ගෙවන්නට නියම කරා ඒ තීන්දුව. ඒ නිසා තමයි හරි ශෝක් මං ස්තුති කරා කිව්වේ. ඒක ඔස්සේ අපි හෙලිදරව් කරගත්තා. ගිහාන් කුලතුංග මහත්තයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තුන්දෙනාගෙන් විතරක් අහනවා ප්‍රශ්න 700ක්. එහෙම ප්‍රශ්න අහන්නේ රජයේ අධිනීතිඥවරයා. මේ ගිහාන් කුලතුංග මහත්තයා රමතක වෙනවා තමයි රජයේ අධිනීතිඥ නෙමෙයි විනිසුරු කියලා. ඉතින් දෙයියනේ දෙයි හාමුදුරනේ මෙහෙමනේ මෙහෙමයි නඩු තීන්දුව දීලා තිබෙන්නේ. සියලුම සාක්ෂි සහිතව බාර දුන්නේ. නඩු අංක සහිතව බාර දුන්නු. අධිකරණ සේවක කොමිසමේ ගරු සභාපතිතුමා ඇතුළු මණ්ඩලයෙන් වහාම ක්‍රියාත්මක පරිදි විමර්ශනයක් කරලා ගිහාන් කුලතුංග මහතාගේ සේව අත්හිටවන්න ඊළඟට ඔහුව මහාධිකරණ විසුරුවෙන් නිර්පන්න කෙනෙක්. ජනාධිපතිතුමාට වෙනම ලිපියක් ඉදිරිපත් කරා. මහාධිකරණ විසුරුවේ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය තියෙන ජනාධිපති වහාම ක්‍රියාත්මක පරිදි ඔහුගේ සේව අත්හිටවලා විමර්ශනයක් කරන්න. අපි සූදානම් නඩු ගොනු පිට නඩු අරගෙන ඇවිල්ලා සාක්ෂිකරුව ඇවිල්ලා මේකට සාක්ෂි දෙන්න. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන සිටින සහරාන්ගේ සමීපතම සගයෙකු එම ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම හමුවට මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අදාළ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත අමාත්‍ය ඩලස් අලහපෙරු මහතායි මෙම බලකාය පත් කර තිබෙන්නේ. දැනුමින් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ගොඩනැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා ලබා ගැනීම අධ්‍යාපන කාර්ය සාධන බලකාය අරමුණයි. ඊට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා. එම බලකායේ නිලධාරීන් වෙත පත්වීම් ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආචාර්ය එම් උපාලි සේදර මහතාගේ ප්‍රධානත්වෙන් ක්‍රියාත්මක බලකායට සමාජිකින් 12 දෙනෙකු පත් කර තිබෙනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. දකුණු පළාතේ පාසල්වල ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන් නැගීම සහ තිළිණ ලබා දීම ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මාතර අකුරැස්ස මලිදුව කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවය මෙවර සංවිධානය කෙරුණේ දසවන වරටයි. පාසල් දරුවන් වෙත උපකරණ පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. හෝමාගම පිටිපණ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කර වසර 9ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්ුණා. ඒ යටතේ රන්වැට සහිත බෝධි ප්‍රකාරය සහ බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීම ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තේපාණේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදුහල්පති කසුන් ගුණරත්න මහතුළුන්ගතුරු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ පළමු වසරට සිසුවියන් ඇතුළත් කර ගැනීම සිදු කෙරුණේ උත්සවාකාරයෙන්. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ පිළියන්දල පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුජීවා සිරිමන්න මහත්මියයි. විදුහල්පතිනි මාලනී සමරකෝන්, ප්‍රාථමිකංශයේ විදුහල්පතිනි භද්‍රා අබේවික්‍රමන මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උත්සවයෙන් අනතුරුව නර්තන ප්‍රසංගයක්ද පැවැත්ුණා. මෙතර ගාල්ල ගෝණලගොඩ විජේබා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගාල්ල උඩුගම කලාපයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසාද් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහා සංඝරත්නයේ ආශිර්වාද කිරීමෙන් පසු නවක සිසුන් වෙත පාසල් පොත් ලබා දීම සිදු කෙරුණා. විදුහල්පති රවීන්ද්‍ර ලියනගේ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සිය දිනකට පාසල් උපකරණ හා පොත්පත් බෙදා දීම තඹලව මහාවිද්‍යාලයේදී සිදු කෙරුණා. ඊට සමගාමීව බද්ද අඹපැල බෙදා දීමක්ද සිදු කෙරුණු අතර ඒ සඳහා පූර්ණ දායකත්වය ලබා දී තිබුණේ ව්‍යාපාරික ඇන්ටන් මෙන්ඩිස් මහතායි. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk